දමන්තාචක්කවාලේ සු අත්‍රාගචන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මසවනකාලු අයංබදංතා දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරාතෝ සම්මාසම්බුද්ධ සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්නත්න පන්නස් සියලුතිනම සූදානම් වෙනි සියලු ලෝක චත්‍යයා කෙරෙහි මහත් වව අනුකම්පාවෙන් කරුණාවෙන් සියලු ලෝකශත්‍යයා සංසාර දුකින් මුදවීමි පිරිසිදු පවිත්‍ර චේතනාවෙන් යුක්තව සාරස්සංක්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරල ත් භයානක සංසාරයට බැහැල යාකාරයෙන් පාරමිතා සම්පූර්ණ කරගෙන උතුම් වූ සම්බෝධයට පත්වන ඒ තතාගතයන් වහන්සේගේ ශ්‍රීීමකයෙන් දේශනා කරවදාල උතුම් මූස්‍රී සද්ධර්මයෙන් බිඳක්ශ්‍රවනය කරන්නට ශ්‍රවනය කරන අතරම ධර්මදානමේ පින් කමක් හැටියට ප්‍රඥානා ලිකකාාවව තුළින් ලෝ ක්‍රේපුරහා විසිරවා හැරලා එස දැවතුන්ගේ ධර්මා වබෝධය පිණිසත් දායකත්්‍යයක් එ පින් බරදායකත්වය මෙමුතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකස්සනය කිරීම සඳහා අංකහාර සය පනශ නමෙන් හය අගුරුවත් තොට පාරවැෑවල හොරන ලිපිනේ පදිංචි එඩ චගත් ධර්මජීව පියස්සේන මහතා විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා අරමුණු දෙදස් විසි දෙක නොයම්බර් ම සදාසේවෙනි දිනට අසුතුන් අන ජන්මදිනේ යෙදෙන HD විමලාේ නාදරනිය මෑනියන්ට නිදුක් නිරෝගි සෝපත් භාවි සහ ධීර්ගයි සම්පත්තිය පාර්ථනා කරනවා ආදරනිය පියනන් වන Hේ න මහතාට නිදුක් නිරෝගි සෝපත් භාමය සහ දීර්ගායි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා විමලාපියසේ නාදරනිය මෑනියන්ගේ සහන පියානන්ගේ පරලෝ සබත්. ම ිය ැතු පරල සි ාත මිත්‍රාදින්න්ට තුම් නිර්වාණ බෝධය සාක්ෂත්වීම පිණිසමේ ධර්මදාානමය කුසලය හේතු වාසනා වේවා කලා ප්‍රර්ථනා කරනවා. ස්වර්ණා මංගලිකා මහත්මියගේ පරවස පතාදරනීය මෑනියන්ට සහ ප්‍යානන්ටත්ම තුම් ධර්මදාානමය පුුණකු සලන මෝදන් වී නිර්වාන බෝධය, ශක්ෂාත්වේ වයි පාර්ථනා කරමු. සියලු දෙනාකිරේ මහත් වූ කරුණාවෙන් අඩ මාවදාළ ගෞරවණීය ධර්මදේශකයණන් වහන්සේට නිදුක් නිරෝගිශුව පත්භාමය සහධීර්කාය සම්පත්තිය සැලසේවා. මෙම සත්‍රියාව සඳහාාත්වල් බැඳගත් සහෝදර සහෝදරයන් ද දරුවන් ඇතුළු එම පවුල්ලොල සියලොම දෙනාට සහයෝසාභාගි උසිියලු පාර්ශය වල ඥාති මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගි සුවපත්්භාවය සැලසේවා නිර්වානාවවබෝදධය සාක්ෂාත්වයවා. විශ්‍රමික පාටශාල චාරිණී මී වන පලානී පදිංචි ශෝමාසයෙන විරත්න මහත්මයට සහ විශ්‍රාමික පාඨසාාල චාරිනී මත්තේ ගොඩ පදිංචි ඩිය අතුකෝරල මහත්මයට නිදුක් නිරෝගි ශෝපත් භාවය සහ දීර්ගාය සම්පත්තිය සැලසේවා උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාවීම පිණිස මේ කුසලය හේතුවේවා. තුනුරුවණ ආශිර්වාදයෙන් සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරාප්‍රකාරයම සාර්ථක වී. අනාගත අභි වෘද්ධිය සැරස්සේවක් කියන එආරමුණ සාක්ෂත් කරගැනීමේ අභිලාශයෙන් තමයි ධර්මදාන මේ පින්කාම සිද්ධ කර මාතෘකාවක් වශයෙන් තියනෙ සාමින් වහන්සේ කැමැති මෙම ජීවිතයේ දීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න ඉ්‍යපිස්සෑම කෙනෙක්්‍රම පේක්ාව නිර්වාණ අවබෝධය මේ සංසාර දුකින් නික්මීම සංසාර දුක අවසානයක් අපිෂෑම කෙනෙක්මක් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුවේනවා නමුත් අතාග්‍රතයන් වහන්ස දේශනා කරන්නේ එක ප්‍රාර්ථනාවෙන් විතරක්ම කරගණඩ පුළුවන් කාරණයක් නෙමයි ඒකට පියවර කීපයක් තියෙනවා එපියවර කීප්පය අනුගමනය කිරීමෙන් එතනට පත්තන්න පුළුවන් කියන කාරණය කාර්යෂ්ටාංගික මාර්ගයනු ගමනී කිරීම ආර්යෂස්්ටාංගික මාර් නිවැරදි පැත්තක් තියෙනවා එ නිවැරදි පැත්ත කාමලෝ රූපලෝක රූපලෝක කිය ත්‍රිවිද්ධ ලෝකෙන් එතරවීම ඒ සඳහා තියන පැත්ත නිවැරදි පැත්ත ලෞකික ගමනටත් එක ඇන සංසාර ප්‍රවෘතියට එකත් නිවැරදිව කරගන්න එමාර්ගේම න ඒමාර්ගම යම් ආකාරයක් තියෙනවා එකට සමාධිට්ටි කියනවා එකරස් සම්මා සංකප්ප කියනවා සම්මවාචා කියනවා සම්මා කම්මන්ත කියනවා, සමාජීව කියනවා සමවායාම කියනවා සමා සති කියනවා සම්මා සමාධි කියනවා. එක ප්‍රවෘත්තිය පැවත්තට තියෙනවා එමනැත්තන්ගේ ප්‍රවෘත්තියෙන් පැවැත්මින් නිදහස්සීම පැත්තටත් තියෙනවා. එ දෙපැත්තටම තියෙනවා. නිවනා පික්ෂා කරන යම්ගසි කෙනෙක් ඇත්නම් එක නිවීම පැත්ත අනුගමනය කළ යුතුයනවා ඒ සඳහා අපි අනුගමනය කළ යුතු එක්්‍රයා මාර්ග එතමයි මේ කය පිළිබන්ධව මන අවබෝධයක් තථග තැන් වහන්සේ සක්කායි කියලා මච්චනයක් දෙසනා කරා සක්කායි කියන්නේ මේ කය පිළිබන්ධව ස්භාවයහි සභාවයට සක්කායකිවා සක්කයි කියන්නේ පංචපාදානස් කන්දයට සක්කයි දිට්ටි කියර තවචනයක් තියෙනවා සක්කයි දිට්ටි කියන්නේ පංච පාදානස්කන්දය පිරිබාධව නිවැරද්දිව නොදනීම එක සක්කයි දිට්ටියයි ඒ දිට්ටියට කලින් අපි සක්කාය කියන්නේ එක නිවැරදිව තේරුන් ගතු එක කොහමද හටගන්න පැවත්ම එක ප්‍රවෘතිය කොහොමද ඒ අපි මිදන්නේ කො හොම කියන කාරණය එක තුළ තියනවා. තර සක්කායි කියන්නේ පංචුපාදාන ස්කන්දයට තට දැන් ඔයත්තු එක දන්න හොඳට ධර්මය හලත් තියන නිසා පංචි කියන වචනය අර්ථය පහයි කියන එක උපාදානයි කියල කියන්නේ තදින් අල්ල ගත්ත කියන එක දැඩිව ග්‍රහණය කර ගත්ත කිය එක කරගන්න තියනෙ මනසි සිතිං අපි සෑම දෙයක්ම අල්ලංගෙන් සිතින් අතහැරීම තියන්නේ සිත තුළ අල්ලා ගැනීම තියන්නේ සිත තුළ අතහැරීම නිවන පිණිස උපකාර කරනවා අල්ලා ගැනීම සසර පිණිස උපකාර කරනවා දැ නිවීම නම් ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්වයෙන්නේ අපේක්ෂ කරන්නේ එනම් අතහරෙන් ටෝනි ඔබැයි එහම අතහරෙන්න්නේ නැහැ එම මේ අතහැරීම පිළිබඳ වනන්ත ප්‍රමාණ දේශනඒ ධර්මයන්ය ධර්මාන ශාසන අනන්තප්‍රමාණ අපි ශ්‍රගණය කල් තිනවා අහල තියනවා දෙ අතහැරී නෑනේ ඇයියේ එක සකස්සෙන්නේ කොහොමද කියලා නිවැරදිවම දන්නේ නැති නිසා එක පිළියල වෙන්නේ සකස්සෙන්නේ කොහොමද කියන එක නිවැරදිව දන්නේ නැසින් සාතමයි අතහැරීම ඔත්තරනම් අමාරු වෙලාතිය කාරණය තමයි එ පංච පාදානස්කන්දයෙන් නිසා දුක කියන එක හටගන්න බව නිවැරදිව තේරුන්ගත්තු. එතෝට කල්පනා කරනවා ව දුකක් තියන්නේ. එනම් දුකක් ඇැම විින්දින්නේ. මංයි තව දුරටත්ම දුකේ ඇලි ලයින්නේ දුකේ ගිලි ලයින්නේ. නැවත නැවත ලැබෙන්නේ දුක කියන්නේ ක අවබෝධ වනොත් තමයි අතහැරීම එන ඇතිතාක් කල්ලා රම්භ වෙන්නේ එනම් සක්කාය දර සකාය කියන්නේ පංචුපාදානස්කන්දිට තාය ද රූප උපාධානය දැ රූප නෙමේ නිපාධාන කරග රූප උපාධාන කරන්න බුදුරජාණන් වහන්සේ රූපය කියන වච්චනය ආර්ථදක්වන්නේ යම් දෙයක ක්‍රියාවක් හෙටීට. යම් ධර්මතාවයන්ගේ ක්‍රියාවන් හැටට තමයි එරූපේ කියන වච්චනය අර්ථදක් වන්නේ. යම් ධර්මතාවයන් කියැන්නේ විශ්ෂයේ සිදුවන බාහිර. එකන සිතහා සිතුවිලි අරුුණහාම අනිකු සියලුම දේවල් තුළ සිදුවෙන ක්‍රියාවට ප්‍රූප කියන වචන පාවිච්චි කර.ගැන සිතහා සිතුවිලි හැරුණහාම අනිකු සියලුම ධර්මතාවයන්ට ලෝකේ යම් ධර්මතාවයක් ඇද සියලුම ධර්මයන් විස්තර කරන්න විග්‍රහ කරන්න පාවිච්චි කරපු වචනය තමයි රූප කියන්නේ. එතට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සියලුම දේවල් විශ සියලුම දේවල් කොටස් දෙකට බෙදී. ඒ තමයි සිතහා සිතුවිලි අනිත් ඒවත් සතරමහා දහතු. ඒක වචන දෙකෙන් පැහැදිලි කර නාමං්ච රූපංච නාමයයි රූපයයි තට නාම රූප දෙක පිළිබාඳව නිවැරදි අවබෝධයක් ඇතිකරගත්තාමඒ නාම රූප දෙක ක්‍රියාව තුළ අපි භාචනයවෙන්නන්නේ මොකටද අපට උරුම වෙන්නේ මොකක්ද කියන එක නිවැරදිව තේරුම්ගත්තොත්. අන්න අතහැරීම හරම්භවෙී ඉටවස් අතහැරීමම ක්‍රමක්‍රමයෙන් සිදුවයි.ඒ ක්‍රමක්‍රමෙන් අතහැරීම සිදුවීම තුළ අවසාන වශෙන් සියල්ලා අතහැරයාම නිවන. යම් තැනක සිත පැටලෙනවනං එතන සසර ඒක නිසා සසරෙන් මිදෙන්ඩනම් සිත හැසිරෙන ආකාරය නිවැරදිව තේරුම් ගණ්ඩෝනි එතමයි ද අපි දන්නා බුදුරජාණන් වහන්සේය මේ ඇස පිඩිබන්ධව විවිධ ආකාරෙන් දේශනා කළ දැමි ප්‍රකාශ කරන්නේ ගැඹුරුයි හොඳට නුවනි නිවිමස්ුවත් තේරුම්ගඩ පුුව. එකන අපි මේ උපාධානයට ගිහිල්ල අපි දුක්විදින ආකාරයයි පැහැදිලි කරන්නේ එක නිසා හොඳට හන්ට සමාධි සිතිංහ හන්ට තැන්පත් සිංහහන්ට සිතට කොහොත් යන්ඩ දෙන්න එපා මේ අභ්‍යහන්තරය තුළ තියාගෙන ධර්මය ශ්‍රවණය කරන්නට. දඇස්සා අපි කියන වච්චනයට බුදුරජාණන් වහන්සේ බිවිධ අර්ථ දැක්වා. තැනක කිව මේ කර්මයෙන් හටගන්න එකක් කියලා එක ඇත්ත කර්මයෙන් හටගන්න එකක් බව අපි නිවැරදිව තේරුම් ගත්තත් අපට මේක අතහැරීම පහස වෙන මොකද අපි කර්ම කරන්න නැති තැනට අප මනස හදා ගඩ පුලො එ කර්ම කරල ඇස චුට්ටක්කත් පේන්නේ නැති අය ලෝක අපට දකන්නට තියෙන උපත්තිේ අන්දය. යම් ආකාරයකට දර්ශනයන් යමාකාරයකින් ගණඩ පුළුවන් අයත් අපිට ලෝකෙ දකිින්ඩ තියනවා හැබැ හොඳෙට මෙැහෙෙන් දකිනයත් ලොකෙ දකිින්ඩ තියනම් තේ නිසා තමයි ඒක නිවැරදිව තේරුම්ගත්තොත් මේ කර්මයෙන් හටගත් එකක් කියන එක පහැදිලි වෙනවා. ඒ තතාග තන්වහස දේශනාය කරන්නේ මහනව ඇස්ස නොබ ලටයිතික ෙමි ඔක නොබ ලටයිතියකක් නෙමේ නබලගේ සිත හැසිරිච් කාරයට පිළිල වෙච්ච එකක් පෙරභහවල සිත හැසිරිච්චා ආකාරයට පිළියල වෙච්ච එකක්. එතොර සිත හැසිරුණු ආකාරයට තමයි කර්ම කියල කියන් මක ද අපේ සිත හැසිරෙන කර්මයක්කන නිතරම එ හොදේ වතියන නරකේ වතියන නරකේවට කොසල කර්මකිව හොඳේට කොසල කර්මකිවා. එතර මේ දෙකමත සිත හැසිරෙනවා එතොට යම් කිසි කියෙනෙ මගේ ඇස පිඩි බඳවයා මකුසල කර්මයක් නම් කරගෙන තියෙන්නේ තවට සකස්්‍යන්නේ ඇසක් නෙමෙයි අපි ඇස කියන වච්චනය පාවිච්චි කරන්නේ එදාතුන් හඳුනා ගැනීම සඳ සතම හදාතුවන්ගේ ස්භාවයක් තමයි සකස්න්නේ ඒකට බුදුරජාණන් වහන්ස දීපු වච්චනය තමයි චක්කු ප්‍රසාධ රූප ත චක්කු කිවේ අපි කතා කරන ඇ. ප්‍රසාද රූප කිවේ කර්මය සකස්යෙනිසා. ඒ කර්මය සකස් කල්ල දීපු ඇස අපට බාහිර අරමුණු ගණ්ඩ යම්වෙලාමක ප්‍රත්තේ වෙන උපකාරවෙන. එමකද රූපය අරමුණක්. ඒ අරමුණක් ඕොනේ සිතක් හදන්න. ඒ අරමුණ ගත්තොත් ඉතරයි සිතක් හදන්න පුළුවන් අන්දයටඒ පිළිබඳව සිත්හදන්න බෑ. එකන චක්කු විඤ්ඥානන්දයට සකසෙන්නේ නෑ. ඇයි? එයා ගැරි චක්කෝ ප්‍රසාධරූපය කර්මයෙන් විකෘති කල්ලේ වල තියන පෙර සංසාරිකරය ගත්තා කුසල කර්මය ප්‍රතිඵාලයක් වසෙන් ඒ නිසා එයාගේ චංකෝ ප්‍රසාධරූපයයට බාහිර රූපය ඇතුලෙන්නේ. තොර දවාරයක් වසයෙන් තියෙනවා දොරක් වසෙන් තිබුණට රූපයට ඇතුළල එන්න බැහැ මකද මේක විකෘති.ඒ විකෘති වනේ ඇස නෙමේ සතර මහ දහතුන්ගේ විකෘතියක් තියෙන් එතන දහතුන් විකෘති කලේ එ දාතුවන් විකෘති කළේ කර්මයෙන් තර අපි කියන්නේ ඇසන්දයි කියලා නෑ ඇසක් තියෙන්ඩි පැයන්දවින්න. බුදුරජන්නන්සර චක්කෝ ප්‍රසාධ රූපකිවේකයි. තර කර්මයෙන් සකස්කරපයක කර්මයට අයිතියනක් කර්මයෙන් විකෘති කල්ලා දුන්න සතර මහ දහත්තුවන්ගේ ස්භාව. ඇද අපි කියන දෑසන්දයි කියලා නිවැර දිවතේරුම් ගන්්. එත අර බාහිර රූපයඉ තුට ග්ඩබ ඒ දර්ශනය වෙන්න එනි බාහිර රූපය දෙතොට සිතක් හදන්න බෑයට සිතක් හැදින්නේ. අන්නයට හැදිනවා සිතක්. එඒ හැදින සිතට කිවේ චක්කු විඤ්ඥානය කෙන. ද හොඳට තෙරුම් ගන්න ම පුච්චරය ගැන කතා කරන්නේ. පු්ජලින්නේ පුද්චරය ඉන්නවනම් පුච්චරය ගැන කතා කරන්න පුළුවන් ඒ විවහරයේදී. එකන අප සමාජය ඇසුරු කරනකොට අපේ මනස තුළ පුච්චලයගේ ජායාාව පුච්චරයේගේ සඥාව අපේ මනස තුළ රැඳිල තියෙන අයිතකොට කතා කරන්න පුච්චරයේ ගැන ධර්මය ගැන කතා කරනකොට පුච්චරය ගැන කතා කරන්න බැහැ ඇබැයි ඒ ධර්මය අතිශ්‍යය ඇතුළ පැත්ත ගැඹුරු පැත්ත කතා කරනකට පුච්චරය ගැන කතා කරන්න බැහැ. ඇයි බුදුරජාණන්හන්සේ දේශනා කළේ නාංච රූපංච. මෙච්චර තියහි නෑ එතොර රූපයකිවේ සතර මහධාතුන්ට නාමයකිවේ සිතහ සිතිවී. ඒ දෙකමත සිතතියල ධර්මය තේරුම් ග්ඩ ත්සා ගන්න සත්ව පුද්ජල සංඥාව මනසි අයින් කරන්න. මකද මේ නිවීම පිණිස උපකාර වන දහම් කරන්නා අපි එතැන්ට අනිවාරයම සිත ගණ්ඩෝනින්. සත්ව පුච්චල සංඥාවත් තුල ඉන්න තාකාල් තමයි මේ උපාදානයට යන්නේ. තදින් අල්ල ගන්නේ. ඒක පැහැදිලි කරනවනං අපි රූපය පවතින දෙයක් හැටියටනේ හිතන්නේ. රූපය තොට ඇසත් රූපයක් බහිර රූපයක් රූපයක් මේ දෙකම පවතින දෙයක් හැටිට ගන්නවා. පවතින දෙ හැටියට ගත්තා ගමන් අපට වෙන්නේ අපට ඇති වෙන්නේ ආත්මය පිළිබඳව සිතුවෙල්ලා. ආත්ම දිට්ටියක්. එතට එක වැරදි.ය සම්පූර්ණ වැරදි. ඉදර පවතින්නේ නෑ කියනෙ එකයි බුදුරජාන් වන්සේ දේශනා කරන්නේ ඉපද බිඳනව කියන එක. ඇතිව නැතිවෙනවා කියන. ඒ ඇතිව නැතිවෙන ස්වභහාාවය මනසින් අරමුණු කරන්න පුළුවන් දැසින් අරමුණු කරන්න බැහැ. දැසින් ගඩ බැහැ. එක චක්කු විඤ්ඥානයට එන්නේ බාහිර රූපය පිළිබඳව දැනගැනීමේ සිතක්.ඒ චක්කු විඤ්ඥානයත් බාහිර රූපයත්. චක්කෝ ප්‍රසාද රූපයත් පිළිබඳව නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගණ්ඩනම් නාම රූප දෙකට ඇ්ඩෝනේ නාම රූප දෙක මත සිතති අන්්ඩෝනෙ එතොර අ රූපය පිළිබඳව දැනගැනීමේ සිත නාමයයි බාහිර රූපයත් චක්කෝ ප්‍රසාද රෝපයත් රූපයි රූපකිවවේ ක්‍රියා දෙකක් ක්‍රියා දෙහකටයි රූප කියන්නේ දොර ක්‍රියා දෙක සක්තින් හතරක ක්‍රියා දෙකක් ැංග එතකොට අපේ මනස්ස තියෙනවා පෙස්සිත තියෙන්නේ නිවැරදි වූ ධර්මය මත ඒ තමයි සතරමහ දාතු හා නාමයන් පිළිබාඳ එ කියන්නේ බුදුරජාණන් වහන්සේ පරම සත්‍යය හැටියට දේශනා කළ නාමංච රූපංච එ නාම රූප දෙක මතට අපි සිත ග්ඩනනි දැන් දැගතකොට පැහැදිරි වෙනවා එනම් බාහිර රූපයක් මෙ දවාරයක් දවාර්යක්ක් දවාරයෙ දො දොරක් වහලත් තියෙන්නකොට කාටුවත් ඇතුල්ලන්න බේ දොරක් විවෘත කොළොත් ඇතුල්ලන්න පුළුවන්. දර බාහිර රූපයක් ඇතුලන්න මේක විවෘත වෙන්න ඕනේ එකන බාහිර රූපයක ඡායාව මේක සම්බන්ධ වෙන්න න්නම් ඇස පාගෙන හිටියට එක සම්බන්ධ වෙන්න න එක කවුද ඇස විවෘර්ත වෙන්න නද විවෘත කනවා කැන්නේ එතන්දි මේක දවාරයක් හැටියට දේශනා කරනෝ දොරෙෙන් බහිර දෙවල් ඇතුල්ලෙනවා ඒ ඇතුලෙන්නේ ආරම්මණයක්. ැ රූපය පිළිබන්ධව ස්භාවයකතට බාහිර රූපයේ ඡායාව මේ චකු ප්‍රසාද රූපයත්ක් ගැටෙන්න කොටම තමයි සිතක් හැදන්නේ. දැන්ග සිත එතන හැදුුනටඒ දෙකේම ක්‍රියාව එතනින් චිතක්ෂණ දාහතක් කත්තුල ක්‍රියාව අවසන්න නවා ඒ රූපය අරමුණුකල් හටගත්ත සිත චිතක්ෂයඇත්තු ඇතිව නැතින. මෙ මෙතැන්ට දැන්ක් සිත ගන්න එතකොට තේරෙන මොකක්ද සිද්ධ වෙිනිි කියර එනම් පවතින දෙයක් නෑ හටගෙන බිඳන දෙයක්ව. ඇතිව නැතිවන දෙයක්. දොර රූපේ පිබඳව නිවැරදි අවබෝධය තුළ දකිනව මනසින් චිතක්ෂණ දාහතක් කියයන තපරයා ලක්ෂක බදුවත් ඊට ර කෙටිකාලයක් තු ඇතිව නැතිවෙන බව මනසිදකි. ඒ රූපය අරමුණු කල්ල හටගත්ත සිත එඩාහටෙන් එකයි එකක් තුළ එක චිතක්ෂණයත් තුළ ඇතිව නැතිවෙන බව දකිනවා. අන්න සත්‍ය දකිනවා. එදොට පුච්චරෙද දකින්න බේ සත්්‍යය දකින්න බේ කෙනෙක් දකින්න බේ. එතන එනව ඥානයක් ඒ එන්නේ සිටත ඒ ඥානයට තියෙන උදේවන් ඥානය කියලා උදේ කියැනෙ හටගන්න වැයකයන්න නැතිවෙන. ඇතිව නැතිවෙන. ඒ ඇසට පේන ධර්මතාවයක් නෙමයි එක මනසට පේන ධර්මතාවයක් ඒ අයිමන්ද මුලින් කිව්වේ නාම රූප දෙකට සිත ගණ්ඩ කියලා. ඇතුට දකින්න පුළා සිත ඉපද බිඳන ආකාරය හා අර සතර මහ දහතුහෙවත් මේ චක්කු ද්වාරය මනතන් චක්කු ප්‍රසාධර ඉපද බිඳන ආකාරය. එතන ගත්හම පේනවා නිරන්තරයම ක්‍රියාවක්හැටියට් සත්‍යවශයෙන් ක්‍රියාවත්තිී සත්තිෙක්නේ. ච කියාව එතොටඒ ක්‍රියා දෙක දකිනවා අනිවැරැදිව මනසි දකිනොකොත් එක්කම එ ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙනවත් එක්කම අලුතෙන් ක්‍රියාවක් පටන්ගන්න ආකාරය දකිනවා අලුතෙන් පටන්ගන්න ක්‍රියාවතම සිත කාව එ රූපය ඇසට දර්ශනය වෙන්න පැයි රූපය පිළිබඳව දැන ගැනීමේ සිතක් හැදින්ට ඇත හදන්න නි කවදාව. එදොර අල්ුතෙන් ආපු ක්‍රියාවක්න එක්්‍රියාවෙන් නවතින්නේ නහ ඒ ඒ ක්‍රියාාව නවතින්නේ ඒක්‍රියාවෙන් නවතින නැත් තැන කරුණුතුන එකට එකතු කොලා දුන්න ස්පර්ශය ක්‍රාව එතන තියෙන න් තව අ ලුත් ක්‍රියාවක්දේක්‍රියාවෙන් නවතින්නේෙත් නඒ රූපය පිළිබඳව විඳීමී සිතක් හැදෙනවද නැද ද නාමං්ච රූපං්ච දෙකමත සිතතියලා බලන්න එතොට අල්ුතෙන් සිතක් ඇදෙනවා ඒ ප්‍රූපය පිළි බඳව විඳීම විින්දනය එක ලස්සනයි එක දැකුම් කළු එක පියකරුයි අධිවසයෙන් සොම්නස් සහගත නං එරූපය විකෘති නං අවලක්ෂණ නම් දොම්නස් සිතක් හටගන්නවාදන. ඒ සිතත් අලුතෙෙන්මයි හටගත්තේ. දැන්තකොට සිත් කියියක් කටගත්තද විඤ්ඥානයකයි රූපය පිළිබන්ධව දැන ගැනීමෙන් සිතේකයි ස්පර්ශය පිළිබන්ධව සිතයි අර විඳීම පිළිබඳව සිතයි ද සිත්තුනක් කටගත්තා හැබ සිත්තු නට මාර්ශ්‍ය තක්ෂණ තුනයි. මේ සභාාවය නිවැරදිව තේරුම්ගත්වො තමයි අතහැරීම ආරම්භ වෙන්නන්නේ නැත්තන් අතහැරීම කවද දාවත් ආරම්භ පටන්ගන්නවත් නෑ. ඔකට මම කියන දිට්ටිය දාලතිීන්නේ. මම කියන දිිට්ටියෝකට ඇතුල් කල් ලතින්නේ. මම බලනවක් කියන මට පෙනෙනවක් කියන එක මම දකිනක් කිය එක. සත්්‍යය වසයෙන් නිවැර දිව කල්පනා කරන්න නිවැරදි හිතන්න බලන කෙනෙක් වොද පෙනෙන කෙනෙක් ඉන්නවද දකින කෙනෙක් ඉන්නවාද ඊට පස්ස ප්‍රතික්ෂේපයනවා මනසිං. අන මනසිං එක ප්‍රතික්ෂේප වනාට පස්සේ තමයි තේරෙන්නේ මකක්ද මේ සිදුව ව සිද්ධාන් තේමකක්ද මේ සිදුවන ක්‍රියාව තමක මට අයිතය කන්නෙමේ. මේ මට ඕන විදියට සිදුවන එකක් නෙමේ නමක දැන්ඒ විදීමේ සවභාවයෙන් එතන නවති එත්. පසේ රූපේ භාවව හඳදුනගන්නෙත් එක වර්ණය හදුනගන්නෙත් පාට ඒ රූපය නිල් පාටනං එකට සංඥාවත් වන නිල් පාට කියන එක රෝසාටන රෝසයි පාටයකිව නමුත් රෝසත් නෑ නිලුත්නය නැට කහපාටයිකව සුදු පාටයිකව දම් පාටයික එක පාට කොත්නේ ඒ ඔක්කොම පාට මනසිං හදාගත්ත විකාරයන්න සිතින් හදාගත්ත විකාරයන්න පාට ගාලතියෙන්නේ සතරම හදාතුන්ට. ඒ පාටට යටින්තියන දේ බලන්ට. අපි බලන්න උඩින් පාට වර්ණය බලනවා. වර්ණය බලලා තමයි අපි ක පිළිබන්ධවේ රූපය පිළිබන්ඳව තදින් ගන්නේ නැද්ද එතන උපාධානයේ අන්න උපාධානය හරිද. එතකොට ඒ උපාධානයට ගියාට පස්සේ ඒ රූපය. තමන් ප්‍රියනන් තමන් කැමතිනම් තන් ඇලුම් කරනවන ඒත් තමන්ට අයිති කරග්ඩ සත්තු මරයි හොරකම්රයි වැරි දිකාමශේමනයන් කරයි බුරු කියයයි එක් කියේලාම්කැයි පරුෂවචනක ඔක්කම කරනවා නැද්ද එක අයිති කරග් තම සතු කරගන්න එද වන එෙනම් උපාධානය නිසා මකක්ද කරන්නේ කර්ම දැන්තේන නොද කිපික්. ත උපාධානය නිසා කර්ම කරනවා කර්මකරපු හාම... ට විපාකයක් ඕන අනිවාරයෙන් කර්මය කරුතු විපාකයක් තියනම්. තොර විපාක පිණිස කාම බව රූප බව රූප බව කියලා බවත්වන තිෙන.දැ කාමයන්ට අයිතිය කන්නම් කිරුයි දිවිලෝක හය හමනුස්්‍ය ලෝකය කුසලයක් න අකුසලයක් නම් ප්‍රේත ලෝකය දෙරිසල් ලෝකය නිරය. දැන් එතකොට කුසල් අකුසල් දෙකම් මත අර සිතේ හැසිරීම මත, රය පිළිබඳව තමන් කැමැත්තෙන් ගත්තය ආසාාවෙන් තු ලෝබය තියෙන්න්නේ එතන එක තමට අයිති කර ගන්නඩ බැරිවුණනානන් සිතටෙන්නේ තරහ දේශයඒ දෙකට සිත තුළ ඉඩදුන්නේ මොහොයයි දැකුසල මූල ධර්මත් වන මදිීනන විහාරයකට ගහිල්ල රූපයක් දැක්කහම ඒ පිළිබඳව ඇතිවෙන්නේ නෑන එක තමන් සතු කරගන්න චෛත්‍ය දැක්කා බෝධීන් වහන්සේ දැක්කාහම බුදු පිළිමි දැක්කාම එත එතන් නවන සිතේ පහැදීමක් සිතේ ප්‍රසන්න භාවයක්. එතුට ඒ එන සිතු විලේවි්‍යහාරස්ථානය තුළ හැස්සිරෙනඒ වෙලාව තුළ ලෝබයක් එන්නේ දේශයක් කන්නේත්නේ එන එතන මෝහයක් නෑ එතුවට ලෝභයක්ත් නෑ දේශයක්ත්නය මෝහයක්ත් නෑ කියන්නේ කුසල එක කුසල් හරි අවස්ථාවට කුසල් එතට දැන් කුසල් කරලා තියනවා අකුසලුත් කරලා තියෙන රූපය පිළිබාදන ද වාරම්මණය අවසාන අවස්ථාවට ගන්න දෙකෙන් එකයි. එ කුසලාරම්මණයක් ගන්නෝ නිස්සුගති ප්‍රති සන්ධිය ගණ්ඩනං අර විහාරයට ගිහිල්ල වන්ධනාමානකරපයක සිට සමාධංක වෙච්චේක බුද්ධ පූජාවත්තියපයක බුද්ධ වන්ධනාකරපයක බෝධන් වහන්සේළඟ ගාතාවන් කියපේක එටික මතක් වුණා. ත එතන රපාරමොුණ කල මයි සිි්ප ලක්හෙදුණි. ඇැබයිඒ ඒසිත් පෙල්ල තුළ ආසාවල්ති බිනේ තරහති බිත්නය කායකවත් එන එතන මෝහයත් නෑ. එතු ඒේක කුසල. අර පාරය ඇවිදින කොට එෙමන ඇතං සමාචිච්චීවත්යනකොට හැටදාකින රූප අපි ගන්නවා අනවබෝධයෙන් නිසා එරූපී සභාවය අපි ගන්න එක ලස්සනයි. දෙකුම් කළුයි එක මිහිරී එක සතුටක් උපදවනවා කියලා ගත්තහම්ම කදදින්නේ ලෝබ සහගත සිතා එක තමන්ට අයිතිිකර ගණ්ඩ තමයි සතුක කර ගණඩ නොසිතු විල්ල එක ලෝබ සාහගත සිතා දෙක ගණඩ බැරි වුණොත් තරා සාගතසිතා දේශයක්ත් එක්කෙන් එතන මොහොය තිෙන දෑ තොරයි රූප එකම රූපය එකන්නේ අර පන්සලේ රූප දැකලා අරමුණු කරපු සිතත් එක කුසල් ඇැ ඒත් රූප එකැන ඉවත් සතර මහ දාතු අර ලස්සනයි හොඳයි කියල සමාචය ඇවිදදිනකොට පාරය ඇවිදිනකොට ඒ තැන්තැන්වලට ගිහාම ඒ දැකළ හටගන්න රූපත් ඒවත් සතර මහා දාතු වෙන දෙයන්නෙමි. හැබැයි සිද්ධකයි එකක් කුසල් එකක් අකුසල් ඇද යි දෙකෙන් එකක් ගන්ඩ වෙනයිති. රූපයාරමුණු කරලානං වර්තමාන භවය හා ඊගව භවය සම්බන්ධ කරගන්නේ රූපය අරමුණු කරලන එටකොට මොකදද ගන්නේ. කුසලා රම්මණයක් ගනී ඉද කුසලා ආරම්මණයක් ගනී හාමුදුරන්ටන කියඩ බෑ. ඒ තම තමත් තම දන්නේ තේරෙනෝදකින් ඒයි කියන්නේ දරුවන් ටම්මව සුගතිකයවඩ බෑ. ස්වාමියයට භාරයාාව ස්ුගතිය වන්න බේ. භාරයාාවට ස්වාමයාව උස්ුගුතිය වන්න බේ ග අරම්මණ තමයි තීරණය කරන්නේ මම කොයිද සුගති ද දුගතිද කියන එක. ඒ ගත්ත අරරම් එකම වස්තුන් අරමුණු කල්ලා දෙ පැත්තකට සිත හැරව්වා. අකුසල පැත්තට හැරව්වා අනවබෝධය නිසා අවබෝධය කර්මය කර්මඵල විශවාස කරලා හැරැව්වා. අවබෝධය තුළ කුසල පක්ෂේ ඇසුරු කර පන්සල නිරන්තරයෙන් පන්සල්ටේනවා සිල් සමාදන් වෙන භාවනා කරනවා දන්දයනවා බුද්ධ වන්දනා කරනවා. බෝධි පපුජාාවන් තියනවා කාමාවචර කුසර. දෙදන ආරම්මන දෙක එකක් ගණ්ඩ යන එරූපයක් කරමුණු කොළු සබ්ද්‍යත්වය වගේ තමයි. එතන එහෙනම් අරමුණු ක ගත්තහම භවයක් හදනවද නැද අනිවරෙන් හදනවා.ඒ කර්මයක් අරමුණ කරානම් ඒ ගෞ භවයක් අනිවාරයෙන් හදනවා කර්ම සේවෙච්ච තැන එකම කර්මයක් සකස්වෙන්නේ නැති තැන නිවන ඇ කර්ම සකස්යෙන්නේ අරුූපාදාන හින්දනිබී පදාාන හිද තමයි කරම සකසෙන් එහෙනම් අපි දැන ගණ්ඩෝන මේ සක්කාය කියන්නේ එකක් එ තොර සක්කාය දිට්ටි කියන්නේ වෙන එකක් සක්කා එක ඇනි පංච පදානස්කන්ද එතරරි දැං උපාදාානයක් ඇති වෙනවද නද උපාදානය කැනෙ තදින් ගන්නවා එක කොසලය ගන්නත් පුලො අකුසලය ගන්නත් පුල දැං උදාහරණයක් ගත්ත තව කටින පින් කමක් කරනකොට තුන්මාසයක් පුරාවටම සිතා අතිශ්‍යය කොසලපක්ෂය බලොවත්ව වෙනවානි කම කරන්න පන්සල්ට ගහිල්ලලා ස්වාමන් වහන්සේට දැහැත් ගොටු දීලා. ඒ ඇසල පසලොස්ක දවශය ආරාධනා කරපු හාම බහන්සේලා මේ විහාරස්ථානයේ මේ වස්සාරමාන්සය වස්සසල වැඩවාන්සේ කරන්න අපි සියවපසයෙන් ඔපපු වහන්සේලාට උපස්ථාන කරනවා. කියලයි ඒ දැහැත් ගොටදීලා ආරාධනාකරපු දවසයෙන්දලා වස් පින්කම් අවසාන වෙනකම් කටින පින්කම කරවසාන වෙනකම්ම පන්සල පිරිිබඳව සිතුවිල්ලි තියනවද නැද්ද තියෙනවා. දරුව ගැනන්සේ ොරහයික අඩු පාඩු ගැනස්වාමින් වහන්සලාගේ දාානය ගැන එසිවූ පස්සේ ගැන නිරන්තරයම් සිතුවිලි හදන්නඇද හදනවා ඒ හදන කුසල්සිත්. දේක ගන්න අවසා අරමුණට එතන කුසලා රම්මණය එහනම් අර බාහිර රූපයන් පිළිබඳව ආසාාව එ තමට අයිතිකර ගන්නඩ බැරිවීම තුළ ඇතිවෙන දේශයත්ක පැටලිච්ච මනස්ස හදන්න කු සැ කර්ම. එ එක ගත්තා එහෙනම් ගත්තොත් අනිවාාරයම යන්ඩ වෙනවා. ඒම නැත්තන් ග තවතියෙනවා. ඒමකන්ද සමහර ඒවට කැමතිනන සමහර ඒ වටක්කවක මැති මම නීවරණක් මං බැදන්න කැමතින මගේ සිතමං ඔයි ීවරණත් එක් ම බදන්නේනේ ගට ගහන්න නීවර්ණ කෙනෙක මහා අකුසල ධර්මයන් පංචනීවණ ධර්නවන කමච්ඡන්ද ව්‍යාපාද තිනමිද උදච්චකුකුච විචිගිච්චා. ද මේවා නැති අවස්ථා තියනො පිසිේ. ඉන් නැති අවස්ථා යම් කාලෙකට නැති කරගන්න පුළුවන් වර්තමාන භවේ එකට කෙනත් දිහාන තියෙන. රපච්චර දිහාන තර යම් කිසි කෙනෙක් ධානය කියන්න අරමුණ ලංකල්ල බලනක දිහානයයි. යම් දෙයක් පිළිබඳු ඉතාමත්ම නිවැරදිව දැ ලංකල්ල බලපා මුොදර පේවනි. එතකොන ඒ අරමුණ යම් අරමුණක් එක රූපයක් වෙන්න පුලාන් සබ්දයක් වෙන්න පුළුවන්. ගන් දෙයක් වෙන්න පුළන් රස්සයක් වෙන්න පුළුව තරි පහසක් වෙන්න පුළුව එවන මේකල් ලංකල්ල බලනවා තො හොඳදවටම ලංකල දි උදාහරණයක් කිවමු කසින භාවනා කරල නෑ පටවිකසින අපකසින තේජෝකසින වායෝකසින අධිබස්සේ නීල පීත ලෝහිත වදා තා ලෝකකාකස කර දහයත්ව නොනිකසේ දැ. කිය පටවිකශනය කෙර කියන්නේ ගුරු පාටය වලින් රවමක් ඇඳ ගන්නවා විිත්්‍ය ඇඳගන්න පුළ ගුරුපාට රෝමක් අඩිකෝදුවත්තිලා උඩින් මාක් කළ යටින් මාක්කළ කවයක් ඇඳල එක ගුරුපාටික් ලකුණු කරගන්න පටකරගන්න අඩි තුනක්විතර පිටිපස්සෙන්වාඩවෙලා ඒක පිළිබඳ සිත තියනවාට පටවි ක සිතතිෙන. ලංකල බලන්න හොදට අරමුණ නීවරණ තන ක්‍රියාත්මක වෙන්නේ පංචනීර්ණයතන බැරයි.කාමච්චන් දේතනනෑ. ව්‍යාපාදේතනනෑ තියනමද්දේතන නෑ. තර උද්දච්චයනෑ විචිකිිච්චාවනේ උදවට එතන සිත තියනවා. සෑහෙන වෙලා වක්ෂිත තියනවා. සෑහැනත් වෙලා වක්ෂිත තියනකොට එතන යෙදෙනවා චෛතසික පහක්. චෛතසික කියැන සිතත් එක් හට ගන්න සිතත් එක්ක පවතින සිතත් එක්කම ක්‍රාත්මක වෙන සිතත් එක් නැති වෙන. පනස් දෙදක් යන එ එකර කියන චෛසක කියලා. තන් පහක්තියනවා විතක්ක විචාර ප්‍රීති සුක එකක් ගතා. දෙ අරමුණ හොදට ලංකල්ල බලන්න කොට එක් පිළිබඳ වනි කල්පනා රජින විතර්ක. දෙේතො අරමුණ පිළිබඳ හොඳට ස්වා ැලීම විචාරය ාහිරට යන්නේ. ද පිළිබඳු සිතේතන නොදන නැවතන හම එනවා ප්‍රීතියක් එකර කෙන සතුට කිය. දට විතක්ක විචාර්‍රීති. එතට දැනවා කයට ලොකු සුවයක් සිතට ලොකු සවයත් දැනෙනවා එයි අර නීවරණ සිතින් බැහර වෙලා තියෙන තාක්කල් සිතට හරිස්වොයක් තියෙන්නේ ඒකට කියන සුක කියලා තොර විතක්ක විචාර ප්‍රීති එතන සිත හරුම් දවට නැවතිලා එකක් ගතා ඔචයිසික පහ යදනවාඒප ටයිසික පහ යෙදන දැනගන්ඩ මම ප්‍රථමත් දෙහානය උපදෝගෙන දෙන්නේ එය කැමතියකට ප්‍රිය කරනවා ඇයි අර කාමත් සිතු විලියෙන්නේ න ව්‍යාපාද සිතුවිලියෙන්නේ න. හිංසා සිතුවිලියෙන්නේ නේ. මාන පිලිබඳෝ සිතු විලියෙන්නේ නෙ. ලෝබය පිබඳෝ සිතු විලියෙන්නේ නේ. ිට්ටිය පිබඳ විචිකිච්චයි කි්ිම සිතුවිල්ලක් එතනෑ ඒ සිට තන හරියටම ැවතිලති. එකට කියන දිහාාන කියලා. එකොට මේක ගන්න අවසා නාආරම්මණයට අබේකත් තියන්නේ සසර පැවත්මට. එකත් එකට කියන්නේ රූපා වච්චර කුසල කරමය. අර කිවේ කාමාවචර කුසල කර්මය. දැන් කාමාවචර කුසලයකට අක්කම මෙතිතෙන යම් කිසිගෙනකුට රූපාවචර කුසල කර්මයක් කරලා ඒක අවසානය අරමුණු කරන්න පුලො. ඔබේ තන නිවීමක් නේ. නිවනනෙමේ තනත්වන්. එන නිවනතියෙන්නේ කර්ම සකස් නොවෙන තැනට සිතපත් කර ගත්තුත් ඉතරේ. දැන් ඒකටත් කැමති නැති සමහරයින්නෝ යලා රූප දිහන වඩනවා. තද සමාජීතීනවා. ද නවා වදන රප දහන පිළිබඳදව දේශන යන ර පංච මධ්‍යාන පිබඳව දේශන තින ත ආකාශය නන්තය නන්තය නන්තයි කර භහන කරු. තරම අවකාශය අවකාශය අරමුණු කරම එක රූපනැහැ ත එතන නැහැ පංච නීවරන කාමච්චන්ද ව්‍යාපාද තින මිද උද්දච්චකුක් ච්ච චදව කිසිදන්නේ. ේ යමුකි සිගෙන එක ආකාශය අරමුණු කරල භවන කරනවා. ත එතනඒ දහාානයක්. හොදට ත නවත්ත නවතන්න පුල ඇවකාශයතුර ඒ අවසාන අවස්ථාවට අරමුණු කරනවා. කලා ආකංඥාතන දි ආකෂඥාතර බ්‍රහ්ම ලෝකයේ ප්‍රත් සඳිගන්න. හැබ එකත් නිත්්‍ය එකගත්තාව කාලිකයි. එහෙන නිවනක හිද තියෙන්නේ. ඒතරතින විඥාන ජායතනාකින් ඥාතන නිවසාංඥාතන ඉජාති දීර්ගාශයක් තියන කල්ප ගන ඉින්න පුළුවන්. පවිසිද හතලිස්දාහ යටට හයි අසු හර්දායි ඉන්න පලාාතිශ දීර්ගැ නමුත් අනිත්්‍යයෙන්. එනම් නිවීම කියන්නේ එහනම් අපි බාහිර රූපය අරමුණු කරලා හදන සිත හා එ බාහි රූපයට ඉස්පර්ශ වෙනනනි. එතනට විතරක් ඉඩදුන්නොත් යම් කිසි කෙනෙක්ඒ රූපය ස්භාවය නිවැරැදිව අවබෝධ කරගෙන. ඇසේ සභාවයක් නිවැරදිව අවබෝධ කරගෙන රපය සභාාවයක් නිවැරදිව අබෝධ කරගෙන ඒ ක්‍රියා දෙක් එකතුීම නිසා අලුතෙන්හ දෙැන ක්‍රියාවේ සභාවයක් අවබෝධ කරගෙන ඒ අලුතෙන්හැ ඇදන ස්පර්ශී ක්‍රියාවත් අවබෝධ කරගෙන ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගත්තොත් එයා ඒ රූපය පිළිබඳවත් මේ ඇස පිළිබඳවශකන රූපයක් බාහිර රූපය කියන එකක් තරූපයක් ඒ දෙක පිළිබඳවයා විඳින්න්නේ නැහැ විදනයක් නෑ විඳීමක් නෑ. ආසාාවෙන් ගන්නේ ඇල්මෙන් ගන්නේ කැමැත්තෙන් ගන්නේ. එකන තෘෂ්නාවක් නෑකන. තෘෂ්නාවක් නෑ ඇනමති. තෘෂ්නාව නෑක ඇන්නවීමයි. මේලෝකේ යම්කි සිකනකොට තෘෂ්නාවක් නැද්ද සක්කාය ඉට පස්සේ බදුරජන්ාසේ දේශනගන සක්කාය සමුදයක්ත්තියන හේතුවක්ති. එකන පංචු පාදාානස් කන්දයට හේතුවක්තියන. නාව දැන් අපි ඇසට සිතෙන් ඇලිල නෙද්ද ඇ කනට සිතෙන් එලිල නෙදද නාසේට දිවට සරිරට සිතට ඔක්කොටම සිතෙන් ඇලි ලනේ දන්න ඇගතම තන්නාවඒයි ඒවට ඇලුම් කරන්න. ඒවට ඇලුම් කරන්නේ බාහිර ඇසෙන් රූපයක් දෙකලා සිත් පෙලක් කහදාගෙන අස්වාදයක් විඳන්ට පුළුවන් නිසා අශසාදයක් තිෙනවා අශසාද නෑ කියල බුදුරජන්ස දේශනා කරන හැබැයි ආශසාදය යට තියන්නේ ආදීනවයක් විසාල ආදීනවයක් තියෙනවා එයි ද ඇස රූප දෙක ක්‍රියාත්මක වෙන කන සබ්ද දෙක ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මකයිනද ැන බහිර සබ්ද සබ්ද නෙ ක්‍රියාවක් කන කියන්නේ ක්‍රියාවක් දම ක්‍රියා දෙකක් තියනවා නාසේ කියනෙ ක්‍රියාවක් ක්‍රියාවක් කියහිදන වෙනස්සෙන්නේ ඇත වෙනස්සෙන් නෑන ත බාහිර ගන්ධයත් ක්‍රියාවක් එහින්දනි ගන්ධයත් වෙනස්සෙන් එක මාරකාරෙන් පවතින්නේනි ගන්ධී කියෙනක දිව කියන්නේ ක්‍රියාව. බහිර රසය කියන්නේෙ ක්‍රියාව. සරීරය කියන්නේ ක්‍රියාව බාහිර පහස කියන්නේෙ ක්‍රියාව සිත කියන්නේෙත් ක්‍රියාව. පරමුණ කියන්නේෙ ක්‍රියාව. තර මේ ක්‍රියා දහමයන් තුළ යම් කිසි කෙන ොද. සිතත් එක්ක සම්බන්ධයින දැස. නත රූ්බලඩ බෑනි. කන සිතත් එක්ක සම්බන්ධයින ඒකනනි සබ්දහන්ට පුළංගලාති මැරිච්ච මනු චල සබ්ද එෙන්නේ. සිත සම්බන්ධයිනේ ද නාස එෙක්. සිත සම්බන්ධ ඉදිවත් එක. සිත සම්බන්ධයි කයත් එෙක්. සිත සම්බන්ධයි සිතත් එක්ක.යි සිත විසින් අපිට අනාකරනවා. තුවි නවත නවත හදන්ට. නැවත නැවත සිත විසින්ම සිතටාන කරනෝ සිතුවිලි හොයන්ඩ. එම නම සිද්වෙන්න. සිත විසින් සිතට අනකරන්න ඇද සිතුවිලි හොයන්ඩ. ඒකට තමයි මේ හයදෙන අති අංගින්නේය. කන ස්ශ්‍රරහට දාලා මිහිරි සබ්දහන්ඩ සිතවිසින් සිටාන කරන්න ඇද. දිවෙන් මිහිරි රසවිඳින්ඩ කියලා සිත විසින් සිට ටනරන්න ද සිතුවිලි හොයන්. රසේ කියන එක දිවේ ගැටන කොට හැද ඒකට සිත් පෙලක් හැදෙන . එකන විඳීමේ සිත රසේ පිළිබඳව හඳුනා ගැනීමේ සිත ඒ පිළිබඳව සිත බලවත්වීම. එතොට වේදනා සංඥ සංස්කාරක කියන සියලු ධර්මයන් හද ලිවරයි එතන තියෙන්නේ තන්නා උපාදාන. හරි දැන් එට මෙ සිත ඇ කන නාශය දිව ශරය කෙන මි්චියරුම් ධර්මතාවයන් එක සම්බන්ධයි කියන්නේ මොකක්දම මේක් සිද්ධවෙෙන මං කියේන නාමරූපදයක ක්‍රියාවක් කියලා හරිදද වැරදි සිත ගැන නාමධර්මයක් ඇස කන නාශ්‍ය දිව ශරීරයකයන් රූප ධර්මය හොඳයි මේ නාමරූපදයක පහළුවනේ කොතන දී පටන්ගත්තය කහො ඇයි මමගේ ගර්වාාසිය එත දිනම ද පටන්ගත්තය නම රූපදක ක්‍රියාව. එතනින් පටන්ගර නැවතුනද නෑ. ප්‍රතිසන්ධි විඤ්ඥානය යුක්තාානය සම්බන්ධ වෙනවත් එක්කම යුක්තාානය ඇසකුත්නෑ කනකුත්නෑ නාසයකුත් නෑ දිවකුත්නෑ ශරීරයකුත් නෑ සිතකුත් නෑ මොකුත් නෑ එක දීරයක් විටරයි මව්පය දෙන්නගේ සම්බන්ධයෙන් නිසා ඒ ඇති වෙන දියර දෙකක් එකට සම්බන්ධ වෙනවා ඒකන සිද්ධ වෙන් ගර්භාශ ඒ ඇහැක් කණන්න ශත්තිී නද. දිවක් ශරීරඇත්තිී සිතත්වී නන කර්මයෙන් බැස සිතක් ඕොන එක කර්මයයක් එකක්පු සිත එකන ං වැර රූපය අරමුණු කල්ලා සිත්දලා ඒ අවසාන අවස්ථාවට ගණඩ ඉතිරි කරගන්නවා. සබ්ද පිරේ බාන්ධව සිත්හදලා ඒෙන් ආශසාධයක් විඳලා ඒව වැරදිආකාරයට හඳුනාගෙන වැරදිආකාරයට උපාධාන කරගෙන ඒ මේ ලකුණක් මග මොලේ ශෛල්ල අතර තියලති නො අවසාන අවස්ථාවට ගන්න එක සබ්දාරම්මණයක්. අක රූපා රම්මණයක්. නා ඇ නාස්සයෙන් එතකට ඒත් සිතටාන කරනවා සිතුවිලි හදන්ඩ නාශේස්සර හට දාලා ඒ ගන්ධය නරමුණු කරලා සිතනෙමේ ද කියන්නේ. සිත සිතටාන කරන්න ඇද සිතුවිලි හොයන්ඩ ඒ සුවද පිරිිබඳ සිතු විලි. සිත විසින් සිතටාන කරන්න ඇද රසේ පිළිබඳව සිතුවිලිහොන්නේ. සිත වින් සිතටාන කරන්න ඇද පහස පිළිබඳව සිටවිටි ොන්න ලබන කෙනෙක් නෑ. දම මුලින්මකිව පුචරෙක් තුල ඉඳගෙන මේ ධර්මය හන්න පා කියලා. මේ තියන ක්‍රියාවන් පිළිබඳව. මොකද බුදුරජාණන් වන්සේ පැහැදිලියම දේශනාය කලා සියල්ලු දේවල් මත තියෙනෙ ක්‍රියාවන්. සත්්‍යයෙක් නෑ පුච්චරෙක්නයි චිවෙක්නය. ත බහිර පහසේ තියෙන්නේෙ ක්‍රියාවන් සිීතඋෂන. ද කේතියන්නේ ක්‍රියාවන් ක්‍රියා දෙකක් එකට සම්බන්ධවීම නිසා තමයි අලුතෙන් ක්‍රියාපලක් පටන්ගන්න තොර නාම රූප දෙකේ ක්‍රානයදමේ තියන්නේ ද නාමරූප දෙකේ ක්‍රියාව පටන්ගත් එතකොට මාවගේ ගර්භස්ෂය ප්‍රතිසන්ඳීනය ඒ අපි කෑන උපන්දිනයක් දන්න මේ ලෝකයේ කිසිකෙන උපන්දිනය දන්නේ හරියට බුදුරජන් වහන්ස විතරයිඔකට දන්න දුපන්දිනී කවද්දග න අම්ම දන්නත් අම එ හණ්ඩු උපන්දිනය උපන්දින කොහද කිය පෙරභවෙන් චුතවෙලා වර්තමාන භවයට අලුතෙන් පටන්ගත් තද එදා තම උපන්දිනේ අම හඩු කවද්දි කර දන්න කියට අම්මට දැනගන්න මාස අඩුමාශ දෙක් අතයන්න දරුව පිලිසි දර ගෙන කියල දැනගඩඒ උපන්දින බෝෂතාානන් වහන්ේ දන්න උපන්දිනේ තුසිතේ නික්මුණන සිහයෙන් සි දිවිලෝක දවත රධනාව දෙදවියන්ගේ රාධනාවේ තුසිත නිෙක්ුණනේ ස මෞකුස පිරිිසිඳ ගත්තේ සීෙන් ඒහරෙන්න්න මේරෝගෙක් කිසි කෙනෙක් දන්න නෑ උපන්දිනය වද කියලා ඔඋපන්දිනය කියනෙක නාම මාත්‍රයක් විතර අපි හදාගත්තේ හ සම්මුතියෙන් හදාගත්තය හක් උපන්දිනය කියනෙක් එහම් එතකට පිලිසිඳ ගත්ත තැන ඉඳල නමේද මේේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. එතට එතන නැවතුන්නේ ආයතන් හයක් පහලරන්න ඒ වැඩීම තුළ යුක්තානුවට ප්‍රත්සන්ධි විඤ්ඥානය සම්බන්ධ වෙනවත් එක්කම විඤ්ඥානපච්චා නාම රූපන්. නාමරූප පච්චා සලා හිතන ආයතනහ පහල කර අ යුක්තානය වැඩිෙනන ඇතකුට. එතොර ඒ ආයතන හයම පහල කරේ කර්ම ශක්තියෙන්. එතන නෑ ඇසකුත්න කනකුත්න නාසයකුත්න දිවකුත්නය ශරීරයකුත්නෑ සිතකුත්නය. අ සි ආවේ කර්ම මතින් සිත මේ යුක්තානුවට සම්බන්ධ වන ශ්පර්ශෂ වනා පස වෙනව ම එතන ක්‍රියාව පටන් ගත්තා ඒ ක්‍රියාව මත තියෙන්නේ කර්මයන් ආාපු ස්භාවයයි අන්න ඇසක් හෙදවා. ඇසක්න මේ හෙදේ සතර මහදහතුන්ගේ හැඩයක් හැදවා. සතර මහදාහතුන්ගේ පටන් ගැනමක් හෙදවා. සතර මහදහතුන්ගේ ක්‍රියාවක් හැදවා. අපි ඒකට නමත්තිබ ඇස කියවා. බුදුරජාන් වස්සේ දේශනනා කළ රූපකිවා. හරික මොකච්ච ඇස කියන එක ද හරි රූප කියනෙක දහරි. රපනෙක රරි රූපකිවේ සතරමහදහතුන්ට අපි කන කියලා නමත් තිබ්බා බුදුරජාන්ාස රූප කිවා ඒ න සෝත ප්‍රසාධ රූප සෝත ගැන කනට එතට එතන තියන්නේ සතරමහදහතු එතරට බදුරජන්වාශසේ දේශනා කළේ මහනන මේ සතර මහදහතු ඇ කලක්නේ අපි ඔකට නමත් තිබබක් කන කියලා අන්න එතන තම වරද්දගෙන තියන්න අපි ඒ න ධර්මය මතන්න තකොට. සීය කල්පනාව සිතන්නේ ධර්මය මතයනෙමයි සම්මුතිය මත. සමුතින් කනොත්ති න. නැත මතුරගණ්ඩි දයන්නේ. කනකිවවා සතර මහධහතු කිව් හමුද මගේ සතර මහධතු කැක්කු මයිකිවොත්තීම කොහද දොයෙන්නේ හොඩ බැයි.ඒ ඇසත් සතර මහදාතු කනස් සතර මහදාතු නාස සතර මහදතු දිවස් සතර මහදාතු කයස් සතර මහදාහතුන්න මේ සතර මහතාතු කැක්කු මයිකිවොත් කොයි දොන්නේ. ඒක හොයාගන්න තම විවාහාරයට දීලතිනේ නම්. ැන් හිෙනන් එතකොට යුක්තානුවේ ඔය ටික සකස්වුනානය ඒ සකස් වනේ සතර මහදහතුන්ගේ හැඩයන් ඒක නිසා තමයි චකෝ ප්‍රසාධරූප සෝත ප්‍රසාාදරූප ගාන ප්‍රසාදරූප චිව්වා අප ප්‍රසාධරූප කාය්‍රසාදරූප ප්‍රසාදරූප පහහා කර්මයෙන් සිතත් කර්මය ප්‍රතිඵලයක් කර්මය මතින් තම යත්තාව එන් දැන් ඒ දෙක වැඩිනමනේ බස වැඩුන දරුව ්‍රම ක්‍රමය කම ක්‍රම වැඩෙනව වැඩනකොට නේද ඇස කන නාශේදව සරීරය පහළ වනේ දැ ආයතන පහළ වන එතකොට නාම රූප පච්චා සලා ඇතන හරිද නාමරූප ප්‍රත්්‍යයයි ආයතන ප්‍රත්්‍යයකැන උපකාර කලා උදව් කලා පිහිට වුණ ආයතන හයකට ඒ ආයතන හයට නේද ස්පර්සහ සිද්ධ වෙන්නේ දැ මෞකසගේ ලිටාප හම හට රප ස්පර්සයෙන කට සබද පර් නාසයට ගතසම දස්්පර්ෂය වෙන. දිවට රස ඉස්පර්ස වෙන කයට පහස ඉස්පර්ස වෙන මානසට අරමුණ ස්පර්ස වෙන නැද්ද සලා තන පච්ච පස. පස්ස පච්චිය වේදනා. ඉස්පර්ෂය නිසා මේද වින්දීම. රස්ය බාහිරින් තියෙනකං මේ වඩ තියෙනකං රීරය මෙතනින් තියන දිව මෙත තින රස වි දදින්න පුළලන්ද. ඒ බාහිර ආහාරයේඒ රසය දිවේ තිබ්බ ගමන්නේ ද රස දැන ගැනීමේ සිත හැදන්නේ ඇත කව දව හැදන්නේ එහනම් එතකට එක බාහිර මේක අභ්‍යන්තර ද ඉස්පර්ශයෙන් නිසා විඳ විඳිමේෂිතක් ත විඳින දේනෙමේ ද හඳුන ගන්න එක ලුණු වැඩිද ලුණු අඩුද මෙිහිරි රසද පැණි රසද තිත්ත රසක හට අධවසය නහඳන ගන්න සංඥාවෙන් ගන්න සඥෙන් ගන්නන්නේ සතර මහදහතු. එහෙමහිතන්න රසේට අපේ රකුණක් තියලා තිනවා. රසේට ලකුණත් තිබ බහමතමයි තන්න උපාදාානයට යන්නේ. දිවස් අතර මහදහතු රසියස් සතර මහදහතු කියලා දකින්න පුළුවන්න යම් කිසි කෙනෙකුට නිවැරදිව සත්‍ය සත්්‍යය වශයෙන් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්නම් එයාට අර විදීමේ ඉඳල එතනින් එයාට ඇලෙන්න හෝ උපාධානයට තහා උපාදාානයට යන්නේ නැතුව නවත්තන්න පුළ. එඒ නැතිට අක්කල් තන්නා උපාධානයට ය තන්නා උපාධානයට ගිහාමඇට වටහෙන පස්ස පච්චා වේදනා කිවා වේදනපච්චා තහා කිව්වා දුරවිඳීම තන්නහට ප්‍රත්්‍යය කිව්වා එකැනෑ එලෙනවා. ඇලිීම උපාධානයට ප්‍ර්‍යය කිව උපාධානය නිසා දමක් කිව නිස කර්ම සකශසනයට තරපාධානය නිසා කර්මලට ප්‍රත්්‍යය පාය කර්ම භවයට ප්‍රත්ථ්‍යය භවේච්චාතියට ප්‍රථ්‍යයයි. ජාතිය ජරාමරණ සෝක පරිදේ දුක්ක දෝමනස් සු පාසලට ප්‍රති්‍යය දැනතුකට මොනාද මේ අපි හදාගත්ත එකට අපි හදා ගත්තද ඒත්නේ මේ ධර්මතා දෙකක් එකතු කරලා අපි දුකට දාළ දුන්න. සතර මහ ධතු අපට ඇතිකරන්නේ පීඩනයක් අපට ඇති කරණ දුකක්. එයාලා දුකක් ඇති කරනවා පීඩනයක් ඇති කරනවා ඒගොලන් ඒගොල්ලන්ට උදව් කරගෙන එ අපිට උදව කරනද අපට උදව කරනවා යාලා ේ කලුපාටින්න කෙෂ්ටි හැ දමම් කළුපාටිින් තිෙද තියනෝද එයාලාවේ අපේ මොකේ ලබුයට වගේ දත්ට පෙළක් තියෙනස් සුදුපාට එ හැම දදාමකෝයි විදිහට තිෙන්න්ටෝනේ ඒයාට එකගල අපට උදව කරනවා ඒ දත කියන්නේෙ සතර මහධාතු කෙ කියන්නේෙ සතර මහධතු නිය කියන්නේ සතර මහදාාතු හම කියන්නේ සතර මහදාතු එහෙනම් අපට උදව් කරනවා නම් ඒ සතර මහධාතුන් එහෙනම් තියෙන්ඩෝනේ කොහොමද වෙනස් නොවී අන්න අපට උදව කරනවා. දැන් අපට උදව කරනවාද ඒගොලො ඒගොලට උදව කරගන්නද. පටවිධාතුට තනන්ෙන්ට බෑ කියන එකමක්ට කලින් කියලා තියෙනවා ඇත් තනිින්ෙන්බ. න්ඩෝනය අනිත්තුඋ දෙ නත්තෙක්. ආපෝදාතුට තනින්ෙන්න්න බෑ එය යින්ඩෝනය අනිත්තුන් දෙ නත්තෙක් මේ ෝකේ මේ ධර්මතා හතරන එකක් අයින් කරන්න බැහැ. මේ විශයයේ ඕනම සියුම් ධර්මතාවයක් ගත්තොත් ඔය හතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි තතාග තැන් වහස දේශනා කරන්න මේ ලෝකේ තියෙ නාංච රූපචිට වඩදයක් හොයන්න්න පාකිවා. එහෙන අනිත් කාරණය තමයි විසි අටක් ධර්මයන් දේශනා කරනව රූපවසෙන් අභිධර්ම පිටකේ, ඒ පළවෙනි හතර මහා භූත හතරයි ඒ හතර නිසා පවතින්නාව උතාව විසි හතරක් ඒ ඒ හතරෙන්ම නේ දෙවිසි හතර අභිධර්මය දන්නවන යම් කිසි කෙනෙක් පට ව්‍යාපොත්යේ චෝවාය කරන මහා භූත හතර ඒ භූත හතර නිසා පවත්නාව උපාදාය රූප විසි හතරක් ඒ හතරෙන් පවතිනාව රූප විසි හතරක් බුදුරජන් වවාස දේශනා කරන අනත් එක සිතහ සිත විඩි දැම් පැහැදිලි ේතු කර එහම් ඒගොලන් මකද අපි කරන උද්වඇතු අපට එහෙනම් වකු ගඩුවක් කවදව මාරු කරන්න වෙන්න ඒගොල්ල අපට උදව කරනන අපේ දතක් කවදාවත් හැලෙන්නේ කවදවත් බොරපාට වෙන්නේ කවදවත් කැඩෙන්නේ අතපය කවදාවත් කැඩෙන්නේනෑ එනම් අපට කවදාවත් හම්බිරි සාවක්ත් හැදෙන්න්නේ ඒගොල් අපට උදව කරනොන අනන්ත ප්‍රමාණ රෝග හදන්නේ අපට උදවුවටද? දෙැ මේ ශරීරයේ හිසේ දර පාධාන්තය දක්වා ගත්තොත් අසනී පැදිැ නැති තනක් තියනොද රෝගහ දෙන්න නැති තර කොතන දැදන්න නැති බුදුරජන්නාස පැහැදිනවත් දේශනා කරන තියන මේ කිස තැනක හොයන් දෙපා මහනෙන් රෝගයක් නොහැදනතර තියනෝද එහෙනම් ඒගොල එතට අපට දූදව් කරන්නේ. ඒ මහාභූතහතර අපට උදව් කරනවන එහෙනම් අපට උදව් කරනවන කවදාවත් අසනීපයක් හදන්න බෑ. න්න එන අපට උදව කරන එ ඉස්පිරිතාලො වන්නේ ඕනිඒ අප උද කරන්න ඒගොන් ඒගොලන්ට උදව කරන්න ැබ ඒගොලන්ට ගොලට උද්ව කරන්නදත්බේ ඒ හතර දන කොයි වෙල හරි බිඳනවා. ඒ හතර දෙනග විකෘතියක් කොයි වෙලෙ හරි ඇති වෙනවා එදාට අපේ මරණය එ ඒහතර දෙනට මොකක්ද මේ උරුම කරන්නේ අතනදි ජාතියක් වශයෙන්ගුරුම කර එකන හට ගැන්ම යුක්තානේ සතරම හදහතු හැටියට එතනද ඒගොල්න් හටගත්ත පටන් ගත්ත යගොලන්ගේ ක්‍රියාව ඇතු වඩ ඉට පස් ඒක වැඩීමෙන් තමයි ඔයා ඇතන හය දැද අපටඕන විදිහර හතලති දැන් එතනදළම ජරාවට නමේදම යන්නේ දැ තොර ඒ හතල දෙන අපට උරුම කරල තියන්නේ ජාතිදුක්ක ජරාදුක්ක ව්‍යාදි දුක්ක මරණ දුක්ක දැ මේ සතර මහදහතතුවන්ගේ විකෘතියනි අපි කොච්චර ඇටුවද ක ඩිත් දාන්නට වෙන්නන්නේන කවදාවත් ඒ හතර දෙෙනට උදව කරනවාන. ඕනත කන්න ටි ද්දාන්නේ ඒ මහභූත හතර අපට උදව් කරන වන අපි මකොට කන්න යෙද්ධන්න එ අපට උදව කරනවාද. නෑ ඒගොල්න්ට ඒගොලන්ටත් උදව කර ගඩ බෑ. ඒ හතර හෙනට ඒ හතර දිෙනට උදවකර ගණ්ඩත් බෑ අනිත් න් දෙනගේ සහයෝ න ක් ෙකර ැදන්. බුදුරජාන්සේ නිසා තමයි කිවේ මහන මේ පවතින්නේ දුකමත දුකමතයි පවතින්නේ ඒක නිවැරදිව සත්්‍යය වශයෙන් අවබෝධ කර ගත්තොත් යම් කිසි කෙනෙන් එක දුකාරරි සත්යෙන්. තේරවා. දකට උදව්කරන තන පෙන්න්නට ගොන්ඩ හතර දෙෙන මහබූත හතර දෙෙන කොහෙද උදව්කරන අන්තිමට ඒගොල්ලන්ටර දෙන්න බෑ ඒගොල්ලන් බිඳිල විසිටල්ලා යනවා මොකද සිතේ ප්‍රෘතිය තියනකම් විතරයි ටත් ඉන්න පුළා දොර සිත ප්‍රවෘතියට බලයදුන්නේ කර්මයෙන් ඒට කිවවා ඇ රූපය පැවැත්මටත් බලයදිීල තිෙන කරමේ එනි සතමයි ජීවිත ඉන්දි්‍රී රූප දෙකක් තතාගතයන් වහන්ස දශනා කරනවා රූප ජීවිත ඉන්ද්‍රිය නාම ජීවිත ඉද්‍රිය කියරා සිතන් නොක ැඩීන් නොසිදී පවතින්න නාම ජීවිත ඉන්ද්‍රිය කය එ සතර මහ දහතු හරියාකාරව පවතිනවා ඇබ වරින් වරින්වා ෙඩ රෝගා බාදයනවා ඒන පෙරි කරගත් අකුසල කර්මවල විපාග එක යන්තරෙන්න්න හඩ බැහැ. මතං ගුරාට වහඩත් බැවෝග එක කර්මයෙන් එන්නේ. අකුසලාකුසල දෙකට කුසලා කකුසල පිගන්න නැතුව වෙන වෙන දවල් මතගයාට කවදාවත් අකුසලකාර්මය යට පත් කරන්න පුලන් කුසලයෙන් විතරයි වෙන දෙින් හඩපත් කරන්න බෑ පංචාය දෙයටට කරන්නත් බැහැ. යන්තරින් යට කරන්නත් බැහැ වෙන කිසිම. පූජාවකින් යට පත් කරන්න කිසි දෙහි අයටරන්න බෑ අකුසලේ කර්ම විපාග යට කරන්න පුළුව අ බුදුරජන් වන්ස දේශනා කර කුසලෙන් පුළන් කුසලෙන් පුල ඇැබ ඒවත් කුසලෙන් බැරීවත් දිනවා යනන් තරිීපා කරම ැෑ මොන කුසලෙෙන් වුණ ඒව කරන්න බේ තර විපාක දෙෙන්ට තියනෙවා තිසේ බලගතුකරම බෑ සාමන්‍ය කර්ම යටපත් කරගන්න පුුවන්. ඇ එහෙනම් මෙ කර්ම තියනතා කල් නෙමේද මේ ප්‍රෘතිය තියෙන් ඒ ගොල්ලන් අපට උපකාර කරන්න ඒ ගොල්ලට පකාර කරගන්න ඒගොල්න්ට බෑ යම් වෙලාවක ඒ හතර විකෘතියට පත්්ච්ච තැන අපේ මරණය. ඒ හතර දැන විකෘතියට පත්්ච්ච ගමන් අපි කියනවවා ලෙඩ කියලා අපි ලෙඩ කියන්නේ අපට ලෙඩිද ලෙඩ කියන්නේද පුච්චරකින්ටබේ. අර සතරම හා දාතුන්ට හරියාකාරව සමව පවතින්ට බැරි තැන ක්‍රාත්මක වන්නට බැරි තැනතමය රෝග අබාදකයන් ආපෝධාතුව වැඩියුනොත් සෙම නැද්ද තේදෝධාතුය වැඩි වුනොත්උන වායෝධාතුය වැඩි වුනොත් මෙ අධදිගාරන්න නවන්ඩ බේ බෑනි ය උදේට ගට අරු බෙල් හරුවන්ඩ බෑ ු අරවන්ඩ ැයිකිලකන්නේන එතුකට මෙවා ගල්ලන සහර වෙලාට මේ නවන් කරඩන්න බැරුවේ බිමවාඩින්න බැරිේ දනිශ් නවන්ඩ බේ ද පටවිධාතුව හිර කල් ලති නර එකට කියන්නේ සඳමිදුළු මෙ ජොයින් ල ති නෝ ජෙල්ල එකක්. ල්ිෙන්නේ මේ සේරම මේ නවන්ඩ කරන්න දිගරන්න පුළොන් චල්ලක ඒදඒ එක වියල නවා එක කාල අවසන්න නො සෑමතකටම කාලයක් තියෙනවා එකක්යිට එකක් තියනවාන්නේ කාලයකුත්තයෙන මේකටත් තියනහි විදි එක ගර ඉවරුණාව මෙ නවන්ඩ කරන්න එතර පට විධාතුව තේරනව නතුට එ අපටද උදව කරණ ගොලු අපට ද ඒගොල්ලන්ටත් කොරගඩදේ තේර නද කියනෙ ඒ ඒ නිවැරදි අවබෝධය නිවන පිණිස උපකාරවී. මේ කය පිළිබඳව ඇල්ම ආසාව කැමැත්ත නැතිකර ගැනීම පිණිස උපකාර කරන්න නිවැරදි අවබෝධයයි. එ නිවැරදි අවබෝධය තුළ අයින් වෙයි ඇල්ම ආසාාව කැමැත් බැඳීම කියන එක එ නතිතාක් කල් අන් එෙන්නේ. ඒනි සතමයි බුදුරජාන් වන්ස දේශනා කරන්නේ පිළිබඳව නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න දැකගත්ත තැන අතහැරයි. එන ත ැරන්නේ ච්චලයකුත්නය සත්‍යය කකුත්නය ීවයකුත්නය රන්නකුත් නැ කරන්නකුත්න විදින්නෙකුත් න විඳවන්නන්නේකුත්නේ ැබැක් ක්‍රියාවන් තරත්ති නො අපට පීඩනයක් කුරුම කල්ල තියන දුකක් කුරුම කල්ල තින. නෙද්ද ජාතිදුකයේ ජරාදුකයේ ව්‍යාදිී ද මොන තර මේ කාලයට සෝක වෙලා හඬල්ල වැලපිලාතිී නොද නැද්ද එමුණේ ඉදිරියට වෙන්නඇද වෙන? එන අපට මොන දුරුම කරන්නකුට? මේ නාංච රූපන්ච ක කියරන මේ නාම රූප දෙක අපට මොනා දුර්ම කලතින් අප අපේක්ෂාවන් දුර්ම කරලතිී හැබයි මද ආශසාවා දදින පිට සුළු අශවා ද්දනවා ඒට තම වැලිලෙන්නේ ඇ රූප අද දෙකම ලස්සනයි කියලා හිතන්නේ අශසාවා දෙද්දී තිෙන එතකට ධර්මය පිළිබඳව අනවබෝධය තියෙන චරයක ආසාාවෙන් ගන්න එතන තන්න වහට ගන්න සබ්දය පිරිිබඳව මීරි සබ්ද හොයන්ඩමන කිය කාසා ගන්න තන තන්න හටගන්න සුවඳමන හො ඩිකෙන් තොරේ කාආසාාවෙන් ගන්නවා එතන තන්න හටගන්න පිදන්න තන්න තන හටගෙන මීරි රසේ මයි හෝ වැඩ කියෙන් අපි දන්නේ ඇැබ එකට අපි ඇල්ලිලා තන්නාව හටගන්න තන්න හටගන්න කියන්නේ දුකට හේතුව නිහ දන්නේ දුකට හේතුව තන්නව නෙමේද ඒක පහස පිළිබඳල ආශසාද යක් තින මනැත්තනේ අස්වාදය ඇැයි තන්නා වෙතැන හට ගත්තබාපි දන්නේ. සිතක් හටගන්නේ තෘෂනාව කියන්නේ සිත. ඒන ඒ මිදීම කියන්නේ සිතක්. තන්නේ මිදීම කියන්නේ තන්නාව කියන්නේ සිත. ඉති තෘෂනාව අවසාානය තමයි නිවන ධර්ම දේශනම අවසන් කරනවා කාලය අවසන්න වෙලා තියන නමකක්ද කරන්න ඕොන අවබෝධය තුළට හැරේ අන ඔබෝදධය තුළ කව දවත්ද හරින්නේ නෑ. බ කරගන්න බදුජාන් වන්සේ සියරු ලක සත්්‍යා කරේ මහත් ව අනුකම්පාවෙන් කරුණාවෙන් අපිටම පිහිට වඩ අප කෙනෙක් තමයි තාාගතයන් වහන්සේ ඇති අපට ඉතාමත්ම නිවැරදිව ඒ දහම අපට පරිත්‍යාග කරලා තියෙනවා ඇබැයි අපේ පරක්ව තමයි තියෙන්නේ අපි එහනිවැරදි උත්සා කලොත් ඒ ධර්මය ප්‍රෝචනාරගෙන නිව නිවැෙන්ඩ පුළුවන්. හොඳයි ප දා තු ධර්ම දශය ප්‍රඥ රිිකාවතු ශ කිරීම සඳ අ හ සය පන සනම හය. අගර න්ත පාර් ෑව හොර ලිපිනේ පදිංචිේ ී ජගත් ධර්මචීව පියසේන හත සින් සදහැති දායකත්ය දරල තිබෙනවා දශේ දන සද ස ව දින රසතු න්මදින දන ලාපිය සේන ආධදනිය මැනියන්ට නිදුක් රෝග පත් භාාව සහ ීර්ගායු සම්පත්තිය සැසේවා. අදනියපියානන්ො Hඩියේන මහතාට නිදුක් නිරෝගි සෝපත් භාවය සහ දීර්ගයු සම්පත්තිය සන සේවා, විමලාපියසේන ආදරනණිය මෑණියන්ගේ සහ එඩපියසේන පපියානන්ගේ පරලෝසපත් දෙමෝපියයන්නඇතුළ පරලෝස පස්සිියන ඥාති මිත්‍රාදීන්ට තුම් නිර්වාණන අවබෝධය, සාක්සාත්තිීම පිණස මේ ධර්මදාානමය කුසලේ හතුවාසනාවේවා. ස්වර්ණා මංගලික මහත්මියගේ පරෝසත්ආදරනියය මෑණියන්ට සහපියානන්ට. ද ෝධ ತ್ರವ ಾರತನ ර ಸು ಕರ ಮತ್ತ ರಣವාව වැඩ දා ගෞರන ධර්මදේ ෑනන් න්සේ නි දුක් ಿෝೋಿ පත්භාව දීර්ග පತಯ ಸರ සේවා මෙ ತ್ ල් ැදගත් සහෝදර සෝදර යන් ද දරුව තුළ එම පවල්ල සೇල දනාට සහ භාග ೀರು පಾර්್ ಾති ತರಾදීට නිදුක් ಿරෝගಿ ೋಪත්ಭාාවය සැ සේවා. නිර්වාණ අවබෝධය සාක්ෂත්වයවා විශ්‍රාමික පාටසාල චාරිණී මීවන පානේ පදිංචි සෝමාසැන විරත්මහත්මයටහා විශ්‍රාමික පාටසසාලා චාරිනී මත්‍යය ගොඩ පදිංචි ඩියේ අතුකෝරලමත්මයට නිදුක් නිරෝගි සෝපත්දභාවයහ දීර්ගාාවය සම්පත්තිය සැලසේවා. උතුම් නිර්වාන අවබෝධය සාක්ෂාත්වීම පිනිසමය කුසලය හේතුවේවා. තුනරුව ආශිවාධදයෙන් සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකායීමම සාර්ථක ව. නගත බියෘ්ධියය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේසිියලු ප්‍රාර්ථනාවන් එයාකාරය මිටු ඒවා කියන මෛත්‍රී සසාහගත සිදින් පු්්‍ය අනු මෝදනා සිද්ධ කරනවා සුබ පන්දිිනට සිරද ප්‍රර්ථනා කරනවා සිරජනාටම ඒවගේම පරලු ශපත් ඥාතීන්ට මේ පින් අනු මෝදන් කරන පින් අනු මෝදන්වීමෙන් සුවපත්තේවා එසෑම කෙනෙක් මෞතුම්ූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මී ඥාතිීන හෝතු කියෙන ගාතාව කියන්. ියಂට පින්ందിමු ආකාసట్ట చබు මట్්ట දීවානාගా මද್දිిക പయන්తం අනුమෝതಿತతවා చරరకం තුుළෝක සාాසනం ಆකාసట్ట చබుම්මට්ట දවානාගా මहिද್දිిക പഞతం අනුమෝതಿత చරరకంතුు දේశනං ආකාసట్ట చබుමట్්టා වානාග පഞන්తం අනුమෝതಿతత చරరకం තුමం පරంతී. කරගත්තනන් ත්‍රමාණ පනිශක්තියෙන් ඔබප සෑම දෙනටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනාවේවා කෙලහිතාගෙන සාදු්‍යයෙන්. සෑම දෙෙනටම ආසිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති, ආයුුවන්නෝ සුකංබලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු සෑම් දෙනාටම තෙරවන් සරණයි මෝහකයෝ නිප